අද අප මෙතැන් ඔක්කම ඇවිලා තියෙන්නේ තව දවස් 13කින් මේ රටේ ජනාධිපතිවරණයක් තිබෙනවා. ඒ ජනාධිපතිවරණය තුළ අපට අවශ්‍ය වන්නේ අපේ පොදු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරන්න ඕනේ කියන එක මම ප්‍රථමයෙන්ම කියන්න කැමතියි. අපට තියෙන්නේ එක පුද්ගලයෙක් එක පවුලක් රජ කරනවද නැත්නම් මේ රටේ ඔබ සියලු දෙනාම පවුල් රජ කරනවද කියන වෙනසයි. ඔබතුමාලා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරනවද නැත්නම් ඒකාධිපති පාලනය නැවත ගමන් කරනවද? ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අවුරුදු 5කට ඉස්සෙල්ලා ඔබ සියලු දෙනාම මේ වගේම තීන්දුවක් වැදගත් තීන්දුවක් ගත්තා. ඒ අවස්ථාවේදී එවකට හිටපු ඒකාධිපති පාලනය ගෙදර යවලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න මෛත්‍රීපාල සිරිසේන පත් කරා. අප ඒ අවස්ථාවේදී පොරොන්දු වුණේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙනවා, බය නැතුව ජීවත් වෙනවා, අපේ තියෙන ප්‍රශ්න ටිකට විසඳුම් ලබා ගන්නවයි කියලා. අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණය අපට අපේම තනි ආණ්ඩුවක් හදන්න බහුතරය ලැබුණේ නැහැ. ඒ නිසා අපට හවුල් ආණ්ඩුවක් හදන්න තිබ්බා. හවුල් ආණ්ඩුව කියන්නේ අවුල් ආණ්ඩුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපට දෙන්න යන සියලුම විසඳුම් දෙන්න බාධා වුණා. හැබැයි අපි පොරොන්දු වෙනවා මේ ගමන නොවැම්බර් 16 සජිත්ව ජනාධිපති කරලා රනිල්ව අපේ අගමැති සහ ආණ්ඩුව ඇති කරලා ඔබතුමාලා ලබා ගන්න බැරි ඒ පොරොන්දු ටික අනිවාර්යයෙන්ම ලබා දෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ විසඳුම දෙනවයි කියන්නේ ඒක දේශපාලන පක්ෂයක්, ඒක කොළඹත් එකක් කියන්න ඕනේ, යාපනෙත් එකක් කියන්න ඕනේ, හම්බන්තොටත් එකක් කියන්න ඕනේ, මඩකලපුරත් එකම කියන්න අවශ්‍යයි. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම අය වෙනින් දේවල් ඡන්ද වේදිකාවල කියනවා. දකුණේ සුළු ජාතිකයන්ට බැනලා යාපනයටත් මඩකලපුරත් ගියහම සුළු ජාතිකව බදා ගන්නවා. එක්සත් ජාතික පක්ෂ කියන්නේ අපි බය නැතුව රනිල් වික්‍රමසිංහ නායකත්වය තුලින් අපි එදා ඉඳන්ම අපි කියනවා ශ්‍රී ලංකාව කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම එකට ජීවත් වෙන්න ඕනේ පවුලක් ලෙසයි. අන්න ඒ ශ්‍රී ලංකා අනන්‍යතාවය තුලින් තමයි අප ඔබේ අනාගත විසඳුම් ටික ලබා දෙන්නේ. අපට අවශ්‍ය වන්නේ අවුරුදු 72 ක නිදහස පසුව එකට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක්. අපි නිදහස ලබා ගත්තට ඒ විසඳුම් තාම ලැබිලා නැහැ. නොයෙක් දේශපාලන සහ වෙනින් ආයතන වෙනින් මේ ප්‍රශ්න වලට වෙනින් විදියට උත්තර දෙන්න හදලා තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂ සූදානම් ඒ භාෂා ප්‍රශ්නය, ඒ බලය විමධ්‍යගත කිරීම, ඒ ප්‍රදේශයේ තමාලටම ඒ පාලන ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙල, එකට ජීවත් වෙන්න පුළුවන් හැකියාව, මේ මගේ රට කියලා කියන්න පුළුවන් ඇති හැකියාව, ඒක ලබා දෙන එක තමයි අපි විසඳුමක් ලෙස අපි සලකන්නේ. ඒ වගේම තමයි මේ රටේ ආර්ථිකයට නායකත්ව දීලා හරි මාර්ගයක් ගෙනියන එක. ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 රාජපක්ෂලා බලය බාර දෙනකොට අපට මේ රටේ පෙට්‍රල් මිල 167 තිබ්බේ. අද අවුරුදු 5කට පස්සේ මේක 130යි. එදා භූමි තෙල් මිල 120 තියෙනක අද අවුරුදු 5කට පස්සේ රුපියල් 50යි. එදා ගෑස් සිලින්ඩර් එක 2650යි අවුරුදු 5කට ඉස්සෙල්ලා, අද අවුරුදු 5ක් ගත වෙලා ඒත් 1437යි. මට මතකයි මුදල් ඇමති වශයෙන් මං ක්‍රියාත්මක කරන පළවෙනි දවස් 100 තුල කිරි පැකට් එක 420 තියෙනක අද අවුරුදු 5කට පස්සේ ඒත් 360යි. ඒ වගේම තමයි සීනි, පරිප්පු, මාළු ටින් එක මේ මිල අඩු කරලා තියෙනවා කියන එක ඉතාමත් ආඩම්බරෙන් කියන්න කැමතියි. ඉතින් කොතරම් තමාලගෙන් සූරා කාලා තියෙනවද ගිය ආණ්ඩුව අවුරුදු 5කට ඉස්සලා කියන එක අද මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැබැයි අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ අය ඒ නායකයෝ කතා කර කර යන්නේ මේව අඩු වෙන ගැන කතා කරන්නේ නැහැ. බොම්බයි ලුණු අල දෙකක් අල්ලගෙන කියන මෙන්න මේක චුට්ටා වැඩි වෙලා තියෙනවා කියලා. මේ වගේ දේවල් තමයි ඒ අය අදහස් ඉදිරිපත් කරන්නේ. අපට අවශ්‍ය වෙන ස්ථීරසාර විසඳුම් මිසක් බොරුවක් විහිළුවක් නොවේ. අද අපේ කෘෂිකර්ම ඇමති ලංකාවේ ලොකු පෙරළියක් ඇති කරනවා. එයා අභියෝග කරලා තියෙනවා මේ රටට අල, ලුණු, මිරිස් මේ ගේනේවා අවුරුදු 2-3කින් නවත්තලා මේ රටේම වගා කරන්න. ඒ නිසා යාපනයේ ගොවියට ලොකු අවස්ථාවක් තියෙනවා මේක වගා කරලා තමාගේම ආර්ථික ශක්තිය රටට ගේන්න. එතුමා කතා කරනකොට පෙනේවි කොයි ආකාරයෙන්ද මේ කෘෂිකර්මය නවීකරණය කළා තමාගේ දැනුවත්කම මේ රටට, මේ ප්‍රදේශයට, යාපනයට ලබා දෙන්නේ කියන එක. අවුරුදු 5කට ඉස්සෙල්ලා මේ ප්‍රදේශවල විදුලිය ඉතාමත් අඩුවෙන් තිබ්බේ පාරිභෝජන කිරීම.
අද 100ට 90කට වැඩිය මේ ප්‍රදේශවල අවශ්‍යතාවය ඉටු කළා තියෙනවා කියන එක සතුටින් කියන්න කැමතියි. අපි කනගාටුයි මේ ප්‍රදේශවලට සමහර වෙලාවකට දෙමළ ගෙවල් වලට සිංහල මීටර රීඩර්ල ආවේ. ඔබේ නායක මේ ප්‍රදේශ නායක විජේ කලා අපට කතා කරලා කිව්වා මේ සම්බන්ධයෙන් කරුණාකර විසඳලා දෙන්න. ඇයි සිංහල අය මේ වගේ දෙමළ ප්‍රදේශවල වැඩ කරන්නේ? ඒ නිසා මාස දෙකකට ඉස්සෙල්ලා අගමැතිතුමාගේ නායකත්වය තුලින් අපිට කිව්වා කරුණා කළා මේ ප්‍රදේශවලට දෙමළ මීටර රීඩර් ලබා දෙන්න කියන එක. අගමැතිතුමා මට අභියෝග කරා කරුණා කළ මේ ප්‍රශ්නේ මාස දෙකක් යන ඉස්සෙල්ලා විසඳලා දෙමළ අය මේ දෙමළ ප්‍රදේශවලට යවන්න ඕනේ කියන එක. ඒ නිසා ඒ උපදෙස් පිළිපැදලා අද 43 දෙනෙක් ඒ දෙමළ අය මේ ප්‍රදේශයේම මේ මීටර රීඩර්ස්ලට ලබා දීලා තියෙනවා කියන එක මම සතුටෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා මම මේ අවස්ථාව කියන්නේ මේ ප්‍රදේශෙම ආර්ථික දියුණු කරන්න අප උත්සාහ කරනවා විතර නෙමෙයි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා අප ආර්ථික ඉදිරියට ගෙනියන්න ජන ජීවිතේ සතුටු කරන්න බයක් නැතුව ජීවත් වන්න මේ රටේ දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොම එකට ජීවත් වෙන්න අලුත් ව්‍යවස්ථාවක් ඇති කරලා දෙන්න ඒ හැම දෙනාටම විශ්වාස කරන්න පුළුවන් පිළිගන්න පුළුවන් එවැනි වැඩ පිළිලකට තමයි අපි ඔබෙන් වරමක් ඉල්ලන්නේ. මම මේ තරුණ තරුණයන්ගෙන් ඉල්ලන්නේ ඔබේ වටිනා ඡන්දය කරුණාකර 16 වෙනිදා අපි එක් වතාවක් විශ්වාස කරන්න අප මේ ලැබෙන වරම තුර මේ රට ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියන්න මේ අලුත් අදහස් එක්ක රට සංවර්ධනය කරන්න එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන එක තමයි අපි ඉල්ලන්නේ. ගිය ගමන චාවකච්චරේ සහ යාපනේ දිස්ත්‍රික්කයෙන් අපට ලැබුණේ 172 ක ඡන්ද ප්‍රමාණයක්. මේ ගමන අපි කාර්නික ඔබ සියලු දෙනාගේ ඉල්ලන්නේ 188කට 89කට වැඩිය ඡන්ද ප්‍රමාණයක් අපිට ලබලා දෙන්න කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඉතින් නොවැම්බර් මාසේ 16 වෙනිදා උදෙම්බ නැගිටලා ගිහිල්ලා හංසය ඉදිරියේ කතරේ ගහලා සජිත්ව ජනාධිපති කරන්න රනිල් වගමැති කරන්න අපේ ආණ්ඩුව තුළ තමාලගේ ප්‍රශ්න විසඳන්න අපිට බාර දෙන්න කියන එක මේ අවස්ථාවේ ඉතාම තෝරගමින් නියතමානීව ඉල්ලනවා.